ඔගලන්ට මේ විශේෂයක් පෙන්වන්න හදන්නේ ඔගලන්ට පේනවා ඇති සමහර අය නම් ගොඩක් අය මේක දන්නවා ඇති මම මේ දන්නේ නැති අයට මේ වීඩියෝ එක පෙන්වන්නේ මේක මේ කැඩිලා තමයි තියෙන්නේ මේ පේනවනේ එක මට්ටමක් නැහැ හැබැයි මේ කැඩිලා තිබුණා කිව්වට මේක ඇත්තටම කඩලා තමයි මේ හදන්නේ මේ මෙහෙම හදන්නේ මේ බයාරින් පළු මාරු වෙනවට ගලවද්දී හරි හයි කරද්දී හරි පැත්ත මාරු වෙනවට තමයි මේම හදන්නේ දැන් ඕගලන්ට පේනවා මේක කැඩිලා වගේ කියලා නමුත් ඇත්තට මේම කැඩෙන විදිහට තමයි කඩලා ඉවරලා තමයි මේක හදන්නේ මොන බලන්න දැන් මේ දෙක මේ විදිහට අපි හයි කරපුවාම කිසිම ගැටලුවක් නැතුව හේතු වෙනවා පේනවනේ එතකොට මේක අනිත් පැත්තට දාපුවාම ඒ විදිහට හයි වෙන්නේ නැහැ පැහැදිලිද අන්න ඒක හින්දා එකම පැත්තට තියෙන්න ඕනේ මේ නිවැරදි පැත්ත මාරු නොවෙන්න තමයි මේ විදිහට මේක හදලා තියෙන්නේ මේක මේ සාමාන්‍යයෙන් සමහර අයට දකින්න අඩු අවස්ථාවක් ඒකයි මම මේක පෙන්නුවේ මේකට කියන්නේ ක්‍රැකඩ් කනෙක්ටින් රොඩ් ටයිප් කියලා ඊළඟට අපි බලමු මේ කනෙක්ටින් රොඩ් එකක් හදාගන්න ආකාර ටික මුලින්ම මේ වගේ අපි ඒ සඳහා යොදා ගන්න ලෝහ කොටස රත් කරලා යම් කිසි අච්චුවකට දාලා මූලික හැඩතලයට එනකන් එයා තලා ගන්නවා මේ තලලා හදන ක්‍රමයට කියන්නේ ෆෝජින් ක්‍රමයට රොඩ් එක හදනවා කියලා දැන් මේ ඔබ දකින්නේ ඒ ඩයි එකට දාලා ඒ කියන්නේ මූලික අච්චුවට දාලා විශාල බරක් යොදලා තලලා ඒ රොඩ් එකේ මූලික හැඩතලය ලබා ගන්න ආකාරය මේ තියෙන්නේ මේ විදිහට මූලික හැඩතලයක ලබාගත්ත කනෙක්ටින් රොඩ්. මේ විදිහට මූලික හැඩතලයේ ගත්තට පස්සේ ඊළඟට තියෙන්නේ මේකේ යන්ත්‍රානුසාරයෙන් අනවශ්‍ය කොටස් ඉවත් කරලා මේ හැඩේ නිමා කරගන්න එක. මේ ඔබ දකින්නේ ෆේසින් මැෂින් එකකට දාලා ඒකේ හැඩතලයේ උපමට්ටම් කරලා අවශ්‍ය කරන මිමි අණුව මේක නිමා කරගන්නවා. මෙතෙන්දී ඔබ දකින්නේ මේ කොටස් දෙකකින් සමන්විතව හදන ඒ කියන්නේ කැප් එක වෙනම කපලා වගේ හදන රොඩ් එකක් කොටස් දෙකකට වෙන් කරලා හදන එක. දැන් මේ ඔබ දකින්නේ පොලිෂ් කරන යන්ත්‍රයකට දාලා ඒ කරාට පස්සේ අවසන් කරාට පස්සේ නැවතත් මේ අර කැප් දෙක ඒ කියන්නේ අර කොටස් දෙකකට වෙන් කරපු කොටස් දෙක එකතු කරලා අවසන් නිමවට පොලිෂ් කර ගන්නවා. මේ ඔබ දකින්නේ ඔබ සාමාන්‍ය ආකාරයට අපි දකින කනෙක්ටින් රොඩ් එකේ නිමාව. එතකොට මේ දැන් අපි කතා කරපු ක්‍රැකට් ආකාරයේ කනෙක්ටින් රොඩ් එකක් මීට වඩා පොඩ්ඩක් වෙනස් විදිහකට තමයි හදන්නේ. අර විදිහට මූලිකවම හැඩතල ටික හදලා ඒකේ නිමාව සම්පූර්ණයෙන්ම ඉවර කරාට පස්සේ මේ අර කැප් දෙක වෙන් කරන්න ඕන. ඒ කියන්නේ කොටස් දෙකකට වෙන් කරන්න ඕන. මේ වෙන් කරන්නේ ලේසර් කිරණයක් මගින් මුලින්ම කැපුම් දාර දෙකක් දානවා. දැන් මේ ඔබ දකින්නේ ලේසර් යන්ත්‍රයට සවි කළා කැපුම් දාර දෙකක් දාන එක. මේකට කියන්නේ ලේසර් ග්‍රෝවින් කියලා. එන්නේ ආකාරයට ලේසරයක් මගින් ලේසර් කිරණයක් මගින් සලකුණු කරගත්තට පස්සේ විශේෂ කූණියක් වගේ උපකරණයක් යොදලා කොටස් දෙකට කඩා ගැනීම තමයි මෙතනදී කරන්නේ. ඔබ දකිනවා දැන් මේ කහපාට සල ඊතලෙන් පෙන්නන්නේ ඔබ දකිලා ඇති ඒක එතන තියෙනවා පොඩි රවුමක්. ඒ රවුම දෙකට කපලා ඒ තුල හතරස් කට්ටයක් තියෙනවා. ඒ හතරස් කට්ටේ ඇතුළට තමයි මේ කූණියේ බස්සන්නේ. දැන් මේ ආකාරයට කූණියේ බස්සනකොට කොටස් දෙක වෙන් වෙනවා. මෙන්න මේක තමයි මේ ආකාරයට කැඩිලා වගේ අපිට ලැබෙන අවසන් ප්‍රතිඵලය. ඔන්න ඔය ආකාරයට තමයි මේ කනෙක්ටර් නොට් නිර්මාණය වෙන්නේ.